බුදුරයන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ අපේ ජීවිතයේ සැබෑම අස්වැසිල්ලක් සැනසිල්ලක් නොවන නිසා ලැබෙන අසරණකමදී අවශ්‍ය පිරිසරණක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තියෙන්නේ. මේ ලෝකයා සැනසිල්ලක් හොයන්න සතුටක් හොයන්න විවිධාකාරයේ වූ දේවල් පස්සේ යනවා. විවිධ දේවල් තුලින් తాවකාලිකව සැනසිල්ලක් සතුටක් ලෝකයේ තුල කාමයන්ගෙන් ලබනවා. හැබැයි මේ ලබන සැනසිල්ල ඒ සතුට කියන දේ තුල සැබෑවටම යහපතක් වෙන එකක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ තුල සැබෑම සැනසිල්ල සැබෑම සැපය කියන එක පවතින්නෙත් නැහැ. මේ ආකාරයට ජීවිතයක් ගත කරන මිනිසෙකුට සැනසිල්ලක් සැපයක් හොයන අපේක්ෂාවකුත් තියෙද්දී එහෙම දෙයක්ත් නොලැබෙන තැනදී ඒක යහපත් විදියටත් ලබන්න බැරි තැනදී ලෝකයේ තුර ජීවත් වෙද්දී ලබන සැනසිල්ල සැපේ කාමයන් තුලින් පමණක් වන නිසා ඒ තුල තියෙන මොහොතක ලබන ආස්වාදයක් පමණක් නිසා සැබෑම සතුටක් නොවන නිසා ඒ වගේම මේ ජීවිතයේ තියෙන අස්ථිර භාවය ස්වභාවය ජීවිතේ කොයි මොහොතක නැති වෙයිද දන්නේ නැහැ කියන මෙන්න මේ අස්ථිර ස්වභාවයත් එක්ක විවිධාකාර ක්‍රම ඔස්සේ ජීවිතයට අසරණකමක් දැනෙනවා. ඒ අසරණකමක් දැනුණ තැනදී අවශ්‍ය වෙනවා පිළිසරණක්. ඒ පිරිසරණ ලබා ගන්න පුළුවන් දේ තමයි බුදුරයන් වහන්සේ වදාරන්නේ දුන උතුම් ධර්මය. පින්වතුනි, මිනිසයාගේ ආයුෂ ඉතා ඉක්මනින් ගෙවිල යනවා. තනාග දිය බිඳක් මෙන් ආයුෂ වලට පවතින කාලයක් නැහැ. අපට අනාගතයේ බලාපොරොත්තු තියෙන මිහිම වේවි කියලා. නමුත් කිසිදු වෙලාවක එහෙම බලාපොරොත්තු තියාගන්න බෑ. එතකොට එහෙනම් මේ කාරණාව දකින කෙනෙක් අනාගතයක් පිළිබඳව අපේක්ෂාවක් තියාගන්න බැරි තැනදී ජීවිතයේ තුල ලබන සැනසිල්ල සැපය කියන එක යහපත්යක් නොවන විටදී ලැබෙන්නා වූ අසරණකමත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් හොයනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොයාගෙන යනකොට එයාගේ ජීවිතයේ තුල තියෙනම අවශ්‍යතාවය කියන එක සම්පූර්ණයෙන්ම ජීවිතේ දැන් ජීවත් වෙන කාරණාව තුල läගගෙන ඉන්න බැරිකමත් එක්ක ධර්මයේ අවශ්‍යතාවයක් ගොඩනගෙනවා. සත්‍යයේ අවශ්‍යතාවයක් ගොඩනගෙනවා. ඒ ධර්මයේ අවශ්‍යතාවයේ සත්‍යයේ අවශ්‍යතාවයේ එක්ක ඒකේන ධර්මයක් සත්‍යයක් කියන කාරණාවක් ඇහෙනකොට ඒකට යොමු වෙනවා, ඒකට අවනත වෙනවා, ඒකට අනුගත වෙනවා. ධර්මය කියන කාරණාව ඉලක්ක වෙලා තියෙද්දි, සත්‍ය කියන කාරණාව ඉලක්ක වෙලා තියෙද්දි එයාගේ ජීවිතය තුළ අස්වැසිලි රහිත බව නැති වෙලා ගිහිල්ලා. අස්වැසිලි සහිත බව නැති වෙලා ගිහිල්ලා. ඒ වගේම කාමයන්ගෙන් දුවන දිවිල්ල නැති වෙලා ගිහිල්ලා, නීවරණ වලින් එදෙන අසහනය නැති වෙලා ගිහිල්ලා, ඒ වගේම එයා ජීවිතේ නිරායාසයෙන්ම හෝ ආයාසයකින් සංවර ජීවිතයක් බවට පත් වෙලා, මෙන්න මෙවැනි ජීවිතයක් ඇති වෙච්ච තැනදී තමයි බුදුරජාණන් වහන්සේ නමක් වදාරන ධර්මයක් අහන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ධර්මයක් ඉගෙන ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. රාගයෙන් ඇවිස්සෙලා රාගයම හොයද්දි රාගයම සතුටු වෙද්දි ඒ වගේම රූප සද්ද ගන්ධ රස පහස කියන මේවා ඔස්සේ රාගයෙන් භුක්ති විඳිද්දි දේශයෙන් ඇවිලෙද්දි
යම් කිසි කෙනෙකුට සත්‍යයක් කරා යන්න බෑ. බුදුරයන් වහන්සේ පවා ධර්මයක් දේශනා කරන්නේ අනුපිළිවෙල කතාවක් ඉදිරිපත් කරලා ඒ අනුපිළිවෙල කතාව තුළින් හිත කර්මන්නේ මුදු විනීවරණ කරලා කාමයන්ගෙන් වෙන් කරලා ඒ ආකාරයට සිත සකස් වුණාට පස්සේ බුදුරයන් වහන්සේ ධර්මයක් දේශනා කරන්නේ අද ගොඩාක් කාලවට හිතෙන්න පුළුවන් ධර්මයක් ඉගෙන ගන්නකොට කෙලෙස් ප්‍රහාණය කරන්නයි ධර්මයේ ඉගෙන ගන්න ඒ නිසා කෙලෙස් සහිතව උවද ධර්මයේ ඉගෙන ගත හැකි හැදෑරිය හැකි ධර්මයට යා හැකි කියලා. නමුත් පින්වතුනි හොඳට තේරුම් ගන්න බුදුරයන් වහන්සේ ධර්මයේ දේශනා කරේ ලෝකයේ විමුක්තිකාමී මිනිස්සුන්ට ලෝකයේ විමුක්තිකාමී මිනිස්සු කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙච්ච පිරිසක්. රාගයේ හොයන පිරිසක් නෙමෙයි. ද්වේෂයෙන් ගැටි ගැටි ඉන්න පිරිසක් නෙමෙයි. කාමයන් එක්ක වින්දනයක් ලබන පිරිසක් නෙමෙයි. අන්න එහෙම නිර්ාමිස භාවයකට නැත්තම් විමුක්ති ස්වභාවයකට විමුක්තියක් හොයන සමාජයකට බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළේ. එවැනි හිතකට තමයි ධර්මයක් වටහා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිසා භික්ෂූන් වහන්සේලා ශාසනය මුහුණ වූවාට පස්සේ ශාසනයේ පිළිවෙත් පුරන්න යමුවාට පස්සේ ප්‍රඥාව හීන සමාජයකට විමුක්තියක් නොසොයන නැත්තම් විමුක්තිය පිළිබඳ සම්පූර්ණයෙන් කැපකිරීමක් යමු නොවෙච්ච සමාජයකට ජීවිතේ සංවර කරගන්න අවශ්‍ය වන විදිහ සීලයක් පැහැදිලි කරලා තියෙනවා. ශික්ෂා පද පැහැදිලි කරලා තියෙනවා. විවිධ විදිහේ ශික්ෂා පද පැහැදිලි කරලා තියෙනවා. ඒ විවිධ විදිහේ ශික්ෂා පද වලින් ශික්ෂා පද බිඳුනහම සංවර වෙන ක්‍රම පැහැදිලි කරලා තියෙනවා. ඒ හැම එකකින්ම පෙන්වා දීලා තියෙන්නේ හිත තුල හටගන්නා වූ කෙලෙසයන් කාමයන් මෙන්න මේ කාරණාවන්ගෙන් ඉක්මිලා ධර්මයට යොමු වීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නට. එතකොට එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මයක් ඉගෙන ගන්නට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන සත්‍ය ධර්මයකට යොමු වෙන්නට අනිවාර්යෙන් අපේ ජීවිත තුල සුන්දර ජීවිතයක් තියෙන්නට ඕනේ. අපේ ජීවිතයේ තුල නෙක්ඛම්මයට බර වෙච්ච ජීවිතයක් තියෙන්නට ඕනේ. අපේ ජීවිතයේ තුල කාමයන් භුක්ති නොවිඳින ජීවිතයක් තියෙන්නට ඕනේ. එහෙම වුණාට පස්සේ පුළුවන්කමක් ලැබෙනවා ඒ කියන්නා වූ ධර්මයේ ස්වභාවය මොකක්ද කියලා තේරුම් ගන්න. ඒ කියන්නා වූ ධර්මයේ ස්වභාවයේ අර්ථය ඉමසන්න. නැත්තම් ඔහෙ කියන්නන් වාලේ කියපු දෙයක් අහගෙන කතා කරන්නන් වාලේ ඔහෙ කතා කරගෙන ඒ වගේම ආධ්‍යාත්මය තුළ ප්‍රායෝගික ප්‍රතිපදාවක් හුරු කරන්නේ නැතුව කියවිල්ලකට පමණක් ධර්මයේ සීමා වෙන්න පුළුවන්. ඒ නිසා කියවිල්ලකට පමණක් ධර්මයේ සීමා නොවෙන්නේ ඒ ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිපදාවක් තියෙන බව, ඒ තමා කළ යුතු බව, ඒ කිරීම සඳහා ජීවිතේ කාමයන්ගෙන් ඉක්ම විය යුතු බව, ජීවිතේ සුන්දර විය යුතු බව, මේ සියල්ලක්ම වැටහෙනවා. ඒ සියල්ලක්ම වැටහුණ තැනදී එයා ප්‍රතිපදාවකට යොමු වෙනවා. ආධ්‍යාත්මයේ සැනසෙන ප්‍රතිපදාවකට ඉගෙනගත්ත ධර්මයට අනුකූලව සිහිය පිහිටවනකොට සතිය එනකොට ඒ ධර්ම කාරණා ප්‍රායෝගිකව අත්දකිනවා. කාමයන්ගෙන් වෙන් වෙලා කාමයන්ගෙන් ඉක්මිලා ජීවිතේ සැනසෙන්න පටන් ගන්නවා. අද ගොඩාක් වෙලාවට හිතාගෙන ඉන්නවා දර්ශනේ සවිසුද්ධ වෙනවා කියලා කියනකොට නීවරණ ඉක්මිලා නැහැ කියලා. දර්ශනේ සවිසුද්ධ වීම කියන්නේ නීවරණ ඉක්ම වීමක්මයි. ඒකයි බුදුරජාන් වහන්සේ ද අනුපිළිවෙල කතාවක් බුද්ධ වචනේ ඉදිරිපත් කරන්න කලින් පැහැදිලි කරන්නේ. එතකොට එහෙනම් ඔබගේ ජීවිතයේ එක එක විදිහට එක එක දේවල් ඔස්සේ යමු වෙලා තියෙන්න පුළුවන්. එක එක දේවල් ඔස්සේ ආස්වාද හොයන්න පුළුවන්. එක එක දේවල් වලට ගිජු වෙලා ඉන්න පුළුවන්. රාගයෙන් තෙත් වෙවි, ද්වේෂයෙන් ගැටි ගැටි, කාමයෙන් මුසපත් වෙවි, විවිධ දේවල් ඔස්සේ යන්න පුළුවන්.
හැබැයි ඒවා තියෙන තාක්කල් ධර්මය කියන කාරණාව ඔහි කියවිල්ලක් පමණක් සීමා වෙලා ප්‍රායෝගික ප්‍රතිපදාවක් බවට පත් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම අද ඔබට දේශනා කරන්න යන්නේ ගැඹුරු ධර්ම කාරණා ටිකක්. ගැඹුරු සූත්‍ර දේශනාව. මේ දේශනාව ඉගෙන ගන්න ජීවිතයේ තුල කාමයන්ගේ නික්මෙච්ච බවක්, රාගයෝස්සේ නොයන බවක්, දේශයෝස්සේ නොගැටෙන බවක්, හිතේ වික්ෂිප්ත භාවයේ දුර්වෙච්ච බවක්, එවැගේම අවශ්‍යතාවයේ උපරිම පෙරදැඩි වෙච්ච බවක්. මෙන්න මේ සියල්ලක්ම ඇතිතන තමයි ප්‍රායෝගිකව ධර්මයට අහුම්කම් දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එනිසා එවැනි හිතක් ඇති කරගෙන, එවැනි චින්තනයක් ඇති කරගෙන මේ බුදුරයන් වහන්සේ වදාරන්නට යෙදෙන මේ උතුම් බුදු වදන ඉගෙන ගන්න උත්සාහ කරන්න. එහෙම ඉගෙන ගත්තොත් අපට මේ ධර්මයේ තුලින් ඇසීම් මාත්‍රයකින් පමණක් නතර වෙන්නේ නැති සුත මාත්‍රයකින් පමණක් නතර වෙන්නේ නැති ආධ්‍යාත්මය තුළ ප්‍රායෝගිකව විචක්ෂණය කරමින් ඒ ප්‍රායෝගික ජීවිතයේ තුළ අත්දැකීමින් පුරුදු කළ යුතු වැඩපිළිවෙලක් බවට පත් වෙනවා. ඒ වැඩපිළිවෙලක් බවට පත් වෙද්දී තමන්ට අවශ්‍යතාවය දැනෙනවා සිහිය පිහිටවීම. තමන්ට අවශ්‍යතාවය දැනෙනවා වීරිය කිරීම. තමන්ට අවශ්‍යතාවය දැනෙනවා හිතෙහි එකඟ භාවය ඇති කර ගැනීම. මෙන්න මේ සියල්ලංගෙම අවශ්‍යතාවය දැනෙනවා. අන්න ඒ කෙනා සතිපට්ඨානේ කියන කාරණාව ජීවිතේ දෑවැද්ද කරගන්නවා. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ වගේ පිහිටපු ජීවිතයක් බවට පත් වෙනවා. එහෙම පිහිටපු ජීවිතයක් බවට පත් වෙලා ඒ ධර්මයේ ප්‍රායෝගිකව අත්දකින්න වැඩපිළිවෙලක් හුරු කරන්න පටන් ගන්නවා. එයා හැම වෙලෙම කැමති සිහියක් පිහිටවන්න. හැම වෙලෙම කැමති ඉගෙනගත්ත විචක්ෂණය කරපු ධර්මය ජීවිත යථාර්ථවාදී බවින් ප්‍රායෝගිකව අත්දකින්න. එනිසා හොඳට කල්පනා කරන්න ධර්මයේ ඒ විදිය ප්‍රතිපදාවක් ඉස්මතු වෙන විදිහට ඉගෙන ගන්නට ඕනේ කියන කැමැත්ත ඒ සියල්ලක්ම ඇති කරගෙන ධර්මයට අහන්න ඇහුම්කන් දෙන්න. මම අද ඔබට ඉදිරිපත් කරන දේශනාව තමයි අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ දෙවන පොත් වහන්සේ තුල අන්තර්ගත කාලකාරාම සූත්‍රය.